වර්තමාන ජනාධිපතිතුමා නිවාස සංවර්ධන අධිකාරී නාරයන් පිට ඒ ඔෆිස් එකට ගිහින් කෑ ගහලා තිබ්බා. ඔය එතුමා එළියට ගිහිල්ලා ඔය වගේ රාජ්‍ය ආයතනයකට ගිහින් පළවෙනි වතාව නෙමෙයි. අපි දැක්ක RMV එකට ගියා මේ මැතිවරණයට කලින්. ඊළඟට දැව සංස්ථාවට ගියා. එතකොට අපි දැක්ක පොලට ගියා ගිහින් හාල්වල මිල බැලුවා. දැන් ඊයේ නිවාස සංවර්ධන අධිකාරියට ගියා. ඔය වගේ එතුමා ගොඩක් තැන්වලට යනවා. හැබැයි කනගාටුවට කාරණාව එතුමා ගිහිල්ලා මාසයක් යනකොටවත් අඩුම ගානේ තවමත් ඒ තැන් ඒ තිබ්බ විදිහමයි. හරියට මේ පණිවිඩේ ඔලුවට අරන් දින් දැව සංස්ථාවේ උදවිය විතරයි ඒකත් වැරදියට දුකේ දරගෙන තියෙන්නේ. මුළු රටේම තියෙන ගස් ටික නම් කපනවා. ඒක තමයි හරියට ඔලුවට අරන් තියෙන එකම තැන. අනික් අය කිසිම කෙනෙක් අද වෙනකන් දැන් හාල් මාෆියා නවත්තනවා කිව්වා. ඊට පස්සේ අපි දැක්ක එක්තරා පින්තූරයක් හාල් මාෆියාවේ පියත් එක්ක කට්ටිය පරිදානවා ආණ්ඩුවේ උදවිය. ඊළඟට එතුමා මේ ගිය RMV එකට අපි අදටත් දකිනවා RMV එකේ උදවිය තාම පොලිමේ ඉන්නවා. එතුමා මහ බැංකුවේ උදවිය ගෙනලා ටූල්ස් පෙන්වන්න කිව්වා. අවසානයේ බැනලා බැනලා එදා ඊට පස්සේ දවසේ හවස මහ බැංකුවේ කට්ටියකින් සමාවිල්ලුවා. මහ බැංකුවේ කිසිම ටූල් එකක් පෙන්වුවේ නැහැ. ඉතින් මේ මාධ්‍ය විසින් ලස්සන්ට අයිසින් දාලා හදපු කේක් ගෙඩියක් මේ වර්තමාන ජනාධිපතිතුමා. ඇතුලේ ප්‍රයෝජනයට ගන්න කේක් කෑල්ල කණ්ඩ බැරි කේක් කෑල්ලක් කේක් ගෙඩියක් හැබැයි වටේට අයිසින් දාලා මල් අලවලා ලස්සනට කරලා මාධ්‍ය විසින් මම අර කියන හැමදාමකින් ලොන්ඩරි දෙක විසින් හදපු කේක් ගෙඩියක් තමයි මේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව. දැන් අපි හරි සතුටු වෙනවා අපේ ජනතාවාදී විපක්ෂය විසින්. දැන් ගොඩක් අය හිතුවා විපක්ෂයට ආසන අඩු වෙච්ච නිසා අපිත් අර රනිල් මහත්තයා දවසේ විපක්ෂ නායක වගේ අපි සජිත් ප්‍රේමදාස මහත්මත් හිනාවෙවි මේ පාර්ලිමේන්තුවේ වෙන ඕන දෙයක් දිහා බලන් ඉඳී කියලා. හැබැයි ලංකාවේ වර්තමානයේ ප්‍රබල විපක්ෂයකට කරන්න පුළුවන් දෙයක් අපි කරනවා. පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයෙන් වෙන්න ඕනේ කාර්යභාරය සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ සියලු දෙනා අද කරනවා. ඒ කියන්නේ අපි ඇත්තටම සතුටු වෙනවා හිතමා විපක්ෂ නායක විදිහට කරන කාර්යභාරය පිළිබඳව. මම ඇත්තටම කනගාටු වෙනවා මේ කතානායකතුමා ගැන. වර්තමානයේ බිහිවෙච්ච පක්ෂපාතීම කතානායකතුමා මෙතුම තමයි. චමල් රාජපක්ෂවත් ඔහොම හිටියේ නැහැ. චමල් රාජපක්ෂ මැතිතුමාවත් ඔය වගේ කටයුතු කළා නැහැ. කෙනේ පෞලෙම කෙනෙක් වෙලා. මෙතුමා ඉතාමත් නිന്ദිත ආකාරයට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය නිකම් බල්ලට දාලා තියෙනවා. හරි කනගාටුවේ පිළිබඳව. මොකද අපි දැන් පුරවැසියන් විදියට එළියේ ඉඳන් මේ පාර්ලිමේන්තු සජීව විකාශ බලනකොට අපි කනගාටුවකට පත් වෙනවා. ඊළඟට අනිත් එක තමයි අපේ ආණ්ඩුවෙන් ගෙනාපු හොඳම කාරණාව තමයි කෝප් කමිටුව කෝපායක අපි සජීවව පෙන්නවා. ඇයි පෙන්වන්න බැරි? ඒක තමයි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකට. මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ මේකට. අද කෝප් එකට කෝපායකට කවුද දාලා තියෙන්නේ? මේ මේක සාමාන්‍යයෙන් ඒ වගේ කෝප් එකට කෝපායකට සාමාන්‍යයෙන් දාන්නේ. ගොඩක් විශේෂයෙන්ම කෝප් එකට දාන්නේ විපක්ෂයේ නියෝජනය කරන කෙනෙක් තමයි සභාපති හැදියට. ඒ නිසා තමයි අපි සුනිල් හඳුන්නේති මහත්මයව ඒකට ගිය සැරේ එතුමව නම් කළ එතුමා විශේෂ කාර්යභාරයක් කරා. එතුමා හිනිසා තමයි මේ රටේ ගොඩාක් දූෂිත ඇමතිවරු දූෂිත නිලධාරීන් පිළිබඳ රටේ මිනිසුන්ට ගොඩක් දැනගන්න පුළුවන් වුණේ. එතුමා නිසා තමයි විශේෂයෙන්ම මේ මහ බැංකුවේ වෙච්ච මුදල් මේ මූල්‍ය පාඩුව පිළිබඳව රටේ මිනිසුන්ට හරියට දැනගන්න පුළුවන් වුණේ. Breaking.lk